අද බලාපොරොත්තුව වැඩසටහන ඇතුළේ මම ඔබත් එක්ක බෙදාගන්න හිතුවා අඩ දඹර ගැන සහ සමාදානය ගැන. මේ හිතෝපදේශයේ 17 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තියම තියෙනවා ඒ සඳහා ලස්සන ආරම්භයක්. අඩ දඹර ඇති ගෙදරක මංගල භෝජන වැළඳීමට වඩා සමාදානයෙන් වියලි පාන් කෑල්ලක් කෑම හොඳේ. සමාදානයෙන් වියලි පාන් කෑල්ලක් කන එක හොඳයි අඩ දබර තියෙන ගෙදරක මංගල භෝජනයක් කරමට වඩා. ඒක ඇත්තනේ. සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ හිතේ සාමය නැත්තම්. වාහන කොච්චර තිබ්බත් වැඩක් නෑ ගෙදර අය සමාදානයෙන් ගමනක් යන්න නැත්තම්. ඉඩකඩම් කොච්චර තිබ්බත් වැඩක් නැහැ ඔබේ නිවසේ ආදරේ නැත්තම්. ඔබ ඔබේ මහල බලන්න. ඔබේ නිවහන ඇතුළේ සමාදානයට තැනක් සාමයට තැනක් තියෙනවාද කියලා. සමහර වෙලාවට ඔබට මං කැමති පොඩි දෙයක් මතක් කරලා දෙන්න. අපි දිව්‍ය පූජාවට යනවා. බලන්නකො මිනිස්සු සාමයේ පතන හැටි. මිනිස්සු සාමය පතන හැටි හරි අමුතුයි. මිනිස්සුත් එක්ක කතා කරන්න දිව්‍ය පූජාව එක වෙලාවයි තියෙන්නේ. ඔය වෙලා විතරනේ තියෙන්නේ. ළඟ ඉන්න කෙනා දිහා ඇස් දෙක ඇරලා පොඩ්ඩක් හිනහ වෙලා ඇහෙන්න සාමය පතන්න අපි කී දෙනෙක්ද කියන්නකෝ. ගෙදර සාමය පතනවා, ගෙදර සාමෙන් ඉන්නවා කාරණා චුට්ටක් පැත්තකට තියලා අපි මේ පල්ලිය සාමය පතනකට ගියෝ. ඇහෙන්නෙත් නෑනේ. මේ ළඟ ඉන්න කෙනා ඔබට සාමය පතන ඔබට ඇහෙනවද? ඔබට සාමය වේවා, ඔබට සාමය වේවා ඇහෙනවද? බොරුවක් නේ කරන්නේනේ. ඔළුවෙන්නේ පෙන්නන්නේ, නිකන් ඔළුව පාත් කරනවනේ. ඔළුව පොඩ්ඩක් පාත් කරනවා. ඔබ සමහර වෙලාවට සාමය පතනවද ළඟ ඉන්න කෙනාට? චුට්ටක් හිනහ වෙලා ඇහෙන්න. සමහර අය මූණ බුම්මගෙන ඉන්නේ. සමහර වෙලාවට මට සාමය පතන කෙනා සාමය පතාදි මම ඉන්නේ අනිත් පැත්ත හැරිලා. මම මෙහා පැත්ත හරිද්දි ආපෙ ඉන්නේ අනිත් පැත්ත හැරිලා. වැඩක් තියේද? වැඩක් තියේද? මේ තමයි දිව්‍ය පූජාවේ ළඟ ඉන්න කෙනෙකුට පැතුමක් පතන අවස්ථාවක්. ළඟ ඉන්න කෙනෙකුට අපි සුබ පන්දිනක් වේවා, සුබ අලුත් අවුරුද්දක් වේවා, සුබ දිවියක් වේවා, මේ පැතුම කරන්න එයාගේ මුණ දිහා බලලා කරන්න එපා. නමුත් අපි කරනවාද කියන්නකෝ. ඔබෙන් මහල බලන්න. ඒ වගේ තමයි අපේ නිවස්වල සාමය සමාදානයට ඉඩ අපි හදලා තියෙන්නේ කොහොමද? සමහර වෙලාවට ගෙදර සමාව දෙන්න අපි හරි ලෝබයි. සමාව පොඩි වැරද්ද, පුංචි වැරද්ද අපි මහා විශාලට ගන්න අවස්ථාවල් තියෙනවා. දරුවෝ වැරදි කරනවා. දරුවෝ අතින් වැරදි වුණාම සමහර දෙමාපියෝ දරුවන්ට බනින්නේ වැරද්ද පෙන්වා දීලා නෙමෙයි. දරුවන්ටයි බයින්නේ. දරුවන්ට බයින්නේ. සමහර වෙලාවට ඉස්කෝලේ යන්න පරක්කුයි. ඉස්කෝලේ යන්න පරක්කුවීම පුතේ හොඳ නැහැ. ඔයා උදේ නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න කියන කාරණාව කියන්න ඕනේ. ඉස්කෝලේ යන්න පරක්කු වෙච්චම සමහර දෙමාපියෝ බයින්නේ දරුවට. දරුවාගේ ඉපදීමට, දරුවාගේ තිබෙන අබල දුබල තැන්වලට, දරුවාගේ අමතක වීම වලට. සමහර වෙලාවන අසැබි වචන, නොහොඹිනා නොගැලපෙන වචන වලින් දරුවන්ගේ හිත් කඩා විඳ දාන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. තමන්ගේ කේන්තිය, තමන්ගේ තනිකම, තමන්ගේ ප්‍රශ්නය කෙලින්ම ළමුන්ට දාලා ඒ පීඩාව ළමයිට ඇති කරනවා. ගෙදර සාමයක් සමාදානයක් ඇත්තේද? සමහර වැඩිහිටි අම්මා තාත්තා බලාගන්න විදිහ බලන්නකෝ. වැඩිහිටි වයසට යනවයි කියන්නෙම ඒ අය පොඩිහිටි වෙනවා වගේ වැඩක් තමයි. සිතුවිලි වලින් සමහරලාට හිතුවක්කාරයි, මුරණ්ඩුයි, යකීකරුයි කියන දේ අහන්නේ. එවැනි වයසක අයට සමහර තරුණ දූපුතුන් කතා කරන හැටි බලන්න. ඔයාට ඉන්න බැරණ යන්න ගෙදරින්. ඔයා මහා කරදරයක්. තේරෙන්නේ අපි කියන දේ පොඩ්ඩක් අපේ පැත්තනොත් හිතලා බලන්නකෝ. මොනවද අම්මේ, මොනවා තාත්තේ? ලැජ්ජයි ඔයා මේ ජීවත් වෙන විදිහ. එහෙම සමාදානේ නැති වෙන වටපිටාවල් අපි ඕන තරම් ගෙවල් වල හදනවා. සමාව දෙන්න, ගලප ගන්න, ඉවසන්න අපිට සිදු වෙනවා.
මේ මෙනෙහි කිරීම ඇතුලේ අඩ දබර, ඉගෙන අපි කියන සටන් කිරීම, ගහ ගැනීම, බැන ගැනීම, මේ අඩ දබරවලට ඔබ වැඩි ඉඩක් හදාගන්න එපා. අඩ දබරවලට බහිම් බස්සීම, ඔබ අතර කෙනෙක් අනිවාර්යම ඉක්මන් දිවසන්න, ඉක්මන් දිවසන්න. අපි මිනිස්සුනේ. මට මේ ළඟදී ෆෝන් එකට ආව ලස්සන පණිවිඩයක්, මං කැමතියි ඒ පණිවිඩය ඔබත් එක්ක බෙදාගන්න. එක්තරා කාන්තාවක්, මැදි වයස කාන්තාවක්, ඒ කෝච්චියේ පෙට්ටියේ ඉන්න අයට හරියට බයිනවා, කෑ ගහලා බයිනවා, හරි සද්දෙන් කෑ ගහනවා. ඒ කාන්තාවට එහා පැත්තෙත් අවුරුදු 65ක 70ක අතර කාන්තාවකුත් හිටියා, එයාලත් බයිනවා. මොනවා හරි යම් අපහසුතාවයක් නිසා ඇයට කේන්ති ගිහිල්ලා වටේටම ඉන්න අයට බයිනවා. එක අවස්ථාවක මේ බැනීම කරලා ඉවර වෙලා ඇය එකපාර සංසුන් වෙනවා. සංසුන් වෙලා අර වැඩිහිටි කාන්තාව අවුරුදු 65 70 කාන්තාව දිහා හැරලා කියනවා, මම මෙච්චර කෑ ගහලා මෙච්චර බැන්නා, ඔයා මට මුකුත් කිව්වේ නැහනේ, ඇයි එහෙම කිව්වේ නැත්තේ? පස්සේ අර වැඩිහිටි කාන්තාව බොහොම නිශ්චලව කියනවා, මම ඉස්සරහා ස්ටේෂන් එකෙන් බහිනවා. මම ඉස්සරහා ස්ටේෂන් එකෙන් බහින්න ඉන්න කෙනෙක්, මට තව එතෙන්ට යන්න තියෙන්නේ 70ක්මක් විතර පොඩි ප්‍රමාණයක්. ඉතින් මං ඒ ඉස්සරහම බහින නිසා මං ඒ බහින මොහොත ලං වෙලා ඔයාට බැලලා වැඩකුත් නැහැ, අපි දෙන්න අතර ප්‍රශ්නයක් ඇති කරගෙන වැඩකුත් නැහැයි කියලා. මේ පණිවිඩය මහ ගැඹුරු පණිවිඩයක්. අපි මේ ලෝකෙ ජීවත් වෙන ඉතා පුංචි කාලයක්නේ. සමහර වෙලට හෙට දවසේ අපි මැරෙන්න පුළුවන්. ඒ නිසා අද දවස ඔබ කතා කරන වචන ගැන ගොඩාක් ප්‍රවේසම් වෙන්න. මොකද ඔබ මේ කතා කරන්නේ පුද්ගලයාත් එක්ක ඔබේ අන්තිම වචන මාලාවල් වෙන්න පුළුවන්. අන්තිම වචන මාලාවල්. අද රැකියාව කරන තැන අපි ඉන්න මේ රංචුව, මේ කණ්ඩායම සමහර වෙලාවට හෙට ගෙදර ගිහිල්ලා, අද ගෙදර ගිහිල්ලා හෙට රැකියාවට නොයන ගමනක් වෙන්න පුළුවන්. අද ඇයගේ ඔහුගේ අන්තිම රැකියාව කරන මොහොත විය හැකි. ඒ නිසා ඔබ හොඳින් කතා කරන්න. මම හෙට ඇවිල්ල ප්‍රශ්න විසඳන්න, මං හෙට ඇවිල්ල පලි ගන්න, මං හෙට ඇවිල්ලා රිටර්න් එකක් දෙන්න. ඔය සාමාන්‍ය ව්‍යවහාරණ එහෙම කියන්නේ. හෙට ඇවිල්ල යාන මං පාඩමකු ගන්නන්න. හෙටක් හිතන්න එපා. මේ මොහොතේ ඔබ හොඳින් යහපතින් ඉන්න. අඩ දඹර ගෙවල්වල ඇතිවන ප්‍රමාණය අඩු කරගෙන නැති කරගන්න. විශේෂයෙන් අම්මා තාත්තත් එක්ක. සමහර අම්මලා තාත්තලා සමහර දරුවන්ට කතා කරන භාෂාව විතරක් නෙමෙයි, සමහර කෝන්තර හිතේ තියන් ඉන්නවා. සමහර දරුවොත් එහෙමයි. පැල කරගත්තු වෛරයෙන් තියා ගන්නවා. සමහර දරුවෝ තාත්තලා අම්මලාත් එක්ක අවුරුදු ගණන් මාස ගණන් කතා කරන්නේ නැහෙනේ. එහෙමයි ඉන්නවා. වඩන පෙන්නන්න බෑ තාත්තාව. මට අම්මා පේන්න බෑ. අපරාධයමගේ අම්මා උනේ, අපරාධයමගේ තාත්තා උනේ, වෙන කෙනෙක් වෙන්න තිබුණා. එහෙම ඉපදීමට ඇඟිල්ල දික් කරන, මව් පදවියට පිය පදවියට ඇඟිල්ල දික් කරන දරුවෝ ඕන තරම් ඉන්නවා අපි අතර. ඔබව කොතැනද තියලා තියෙන්නේ? ඔබේ ගෙදර සාමය ඇති කරගන්න ඔබ සාමයේ බලාපොරොත්තුවක් වෙන්නේ කොහොමද? ඔබ සමාදානයේ ඇති කරන සමාදානයේ බලාපොරොත්තුවක් වෙන්නේ කොහොමද? ඔබ සමාව දෙන සමාව දීමේ බලාපොරොත්තුවක් වෙන්නේ කොහොමද? පුද්ගලිකව මෙනෙහි කරලා බලන්න. එහෙම දුන්නයි කියලා ඔබ මොහොතක්වත් හිතන්න එපා ඔබේ නමට කැලලක්, ඔබේ අනන්‍යතාවයට ප්‍රශ්නයක්, ඔබේ පෞරුෂත්වයට හේතුවක් කියලා. අනේ නෑ, එහෙම දෙයක් වෙන්නේ නෑ. සමහර මිනිස්සු සමාව දී ගන්න බැරුව කාලාන්තරයක් තිස්සේ ඇදගෙන යනවා. සමාව දී ගන්න බැරුව තමන්ගේ ලේලි, තමන්ගේ බෑනා, තමන්ගේ නෑනා, මස්සිනා, තමන්ගේ දුව පුතා, අම්මා තාත්තා, ආච්චි සීයට සමාව දී ගන්න බැරි මිනිස්සු පවුල් ඇතුළේ ඕන තරම් ඉන්නවා. මේ එක ටේබල් එකේ කෑම කනවා මේ සිඳගෙන. ඒත් හිතේ කහට. ගෙදර ඇතුලේ ජයග්‍රහණ, උසස් වීම, තනතුරු, සතුටු වීම සිදු වෙනවා. නමුත් මූණිච්චාවට වගේ කතා කරන්න නැතුව, නිකන් දැක්කේ නෑ වගේ, ගණන් ගන්න නෑ වගේ එහෙම ඉන්නවා. මට දවසක් එහෙම කෙනෙක් හම්බුණා. ඒ පුද්ගලයා ගායකයෙක්. මට කියනවා, ෆාදර්
මගේ අලුත් ගීතය මම ගායනා කරලා ඉවරුන් වහාම මට කෑ ගහලා මිනිස්සු හූ හඬක් ඇවිල්ලා මේ හූ හඬක් කියන්නේ ධෛර්යමත් කිරීමක් අප්පුඩි ගහලා මාව ධෛර්යමත් කළා මාව ශක්තිමත් කළා මට ඇහෙනවා මිනිස්සුන්ගෙන් කියනවා වන් මෝ තව එකක් දෙන්න තව තව සින්දුවක් තව සින්දුවක් ෆාද මම ඒ වේදිකාවෙන් බැහැලා යද්දී මිනිස්සු මාව අල්ල ගන්න උත්සාහ කරනවා මගේ අස්තන ගන්න පොර කනවා හැබැයි ෆාද මම ගෙදර යන්නේ අපායකට යනවා වගේ. මම යද්දි ගෙදර මිනිස්සු නිදි. මම ගිහිල්ලා රාත්‍රියේ මුහුණකට හොදගෙන නැත්තම් නාගෙන ඇඳට යද්දි මගේ බහරයාව අහන්නේ දැන්ද ආවේ? දැන්ද ආවේ? මං උදේ චුට්ටක් වෙලා නිදාගද්දි මගේ දරුවෝ ඉස්කෝලේ යනවා. මල් ළඟට ඇවිල්ලා ජේසු පිහිටයිවත් කියන්නේ ෆාද. තාත් අලුතින් සින්දුවක් කරලනේ වර්ණාවක් නෑ ෆාද. අගේ කිරීමක් නෑ ෆාද. ඊට වඩා වේදිකාව මගේ ඇඳ කරගත්තනම් හොඳයි. මගේ නිවස කරගත්තනම් හොඳයි. එහෙම කියන මිනිස්සුත් ඉන්නවා මට එහෙම කෙනෙක් හමු වෙලත් තියෙනවා. එහෙම ඉන්න ඕන තරම්. මේ ගායකයෙක් ගැන විතරක් නෙමෙයි. සමහර වෘත්තීන් වල සමහර ජයග්‍රහණ ඒ ස්ථානයට වැදගත් වුණාට ඒක ගෙදර ඉන්න අයට දැනෙලා නැහැ හැංගිලා නැහැ. ඒ නිසා ඔබේ ගෙදර සමාදානය සාමය ඇති කරන බලාපොරොත්තුවක් වෙන්න. ඒ ගෙදර අය ඒකරාශී කරන ආදරණීය බලාපොරොත්තුවක් වෙන්න. ඒ දේ ඔබට කළ හැකි ඔබ අදම ඒ දේ පටන් ගන්න. ඔබට ජෙස්පීටයි.